YouTube channel පුතේ මම අද 8 වසර දරුවන්ට තුන්වැනි වාර පරීක්ෂණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරන්න යන්නේ සපරගම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් දීපු මම මුලින්ම කෙටි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරනවා මගේ පුතාලා පොත් අරගෙන ප්‍රශ්නය ලියලා කරන්න පළවෙනි ප්‍රශ්නය සංඛ්‍යා රටාවක් තියෙන රටාවේ ඊළඟ පද දෙක සම්පූර්ණ කරන්න කියලා තියෙන පුතේ මුලින්ම තියෙනවා 36 ඊළඟට 32 36ට වඩා 32 මොකෝ වෙලා තියෙන්නේ අඩු වෙලානේ කීයකින්ද අඩු වෙලා තියෙන්නේ ඒක තමයි අපිට වැදගත් අපි දැන් ඒක ලියා ගන්න ඕන හරි 36 ඉඳන් 32 වෙන්න 4ක් තමයි අඩු වෙලා තියෙන්නේ ආයෙම 32 ඉඳන් 28 වෙන්න 4ක් තමයි අඩු වෙලා තියෙන්නේ නේ 28යි 4යිනේ 32 හරි එනම් මේ ඔයාලට පේන්න ඕන මේ හතර වරක් චක්‍රේ පුතේ 28ට පස්සේ 28න් 4ක් අඩු කරාම කීයද 24යි 24න් 4ක් අඩු වුණා පස්සේ 20යි ඔන්න ඒ දෙක තමයි රටාවේ ඊළඟ පද දෙක ඊට පස්සේ අපිට දීලා රූපේ අඳුරු කොළ කොටස භාගයක් ලෙස දැන් මෙහෙම තිනකොට මෙහෙම හරියන්නේ අපි මේක හදා ගන්න ඕනනේ අපිට පුළුවන් විදියට මේ පැත්තට මේ ඔයාලට පේනවද පුතේ මේ අපි හිතමු සමචතුරස්‍රයක් කියලා එයාව මේ විදියට හතරකට බෙදලා මේ පැත්තේ ත්‍රිකෝණයක් මේ පැත්තේ ත්‍රිකෝණයක් මේ පැත්තේ ත්‍රිකෝණයක් මේ පැත්තේ ත්‍රිකෝණයක් හැබැයි මේ ත්‍රිකෝණය නැවතත් දෙකට බෙදලා නේද ආ එහෙනම් අපි මේ ත්‍රිකෝණයක් දෙකට බෙදමු මේ ත්‍රිකෝණයක් දෙකට බෙදමු මේ ත්‍රිකෝණයක් දෙකට බෙදමු හරිනේ හා දැන් කෑලි කිය 2යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කෑලි 8කින් එකක් තමයි අඳුරු කරලා තියෙන්නේ හරි හා ඊළඟට අපිට කියනවා ඝනකාභ හැඩෙති ඇසරුම් පෙට්ටියක පතුලේ වර්ගඵලය දීලා 200යි වර්ග සෙන්ටිමීටර්ද උස 8යි සෙන්ටිමීටර්ද වේ එහි පරිමාව සොයන්න පරිමාව කියන්නේ ඔයාලා දන්නවා පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස ඒක මතක තියෙන්න ඕන සූත්‍රයක් හරි ඕනම කෙනෙක්ගේ පුතේ පරිමාව වෙන්නේ අපි කියනවා හරස් කඩ වර්ගඵලය ගුණ කිරීම උස කියලා හරි එතකොට අපිට දීලා හරස් කඩ කියන්නේ පතුලේ වර්ගඵලය 200යි වර්ග සෙන්ටිමීටර් එයා ගුණ කරන්න උසෙන් 8යි සෙන්ටිමීටර් හරිද හරි එහෙනම් අපි ගුණ කළා මේ පැත්තෙන් උත්තරේ දාමු මේ 8 වරක් 2 කීයද 8 වරක් 2 මේ 8 වරක් 2 16යි අගට බිඳු 2යි සෙන්ටිමීටර් මෙතන ඉන්නේ පුතේ දෙකක් ඉන්නවා මෙතන එකයි එහෙනම් ඔක්කොම සෙන්ටිමීටර් ගේ තුන යන්න ඝන සෙන්ටිමීටර් වුණා හරි නේද හා ඊට පස්සේ සමීකරණයක් දීලා විසඳන්න කියලා හරි හරි එතකොට පුතේ මේ තියෙන්නේ මේ වරහණක් තියෙනව වරහණින් පිට දෙකක් ඉන්නවා පිට ඉන්න දෙක වරහණේ ඉන්න දෙන්නටමයි තී පුතේ හොඳේ අමතක කරන්න එපා ගොඩාක් දරුවෝ සුළු කරන්නේ එක්කෙනෙක් විතරයි හා එහෙම බෑ 2 p ගෙන් ගුණ කරාම 2i p මෙතන ලකුණ කොහොමද වෙන්නේ දෙකේ ලකුණ ධන ධනයි ඍණයි ඍණ දෙවරක් 1 2 සමානයි 6යි පුතේ මේ ඍණ දෙක මේ අනේ දෙක නැති කරන්න නම් අපි කියනවා දෙපසටම එකතු කිරීමේ දෙකක් දාන්න කියලා හරි එතකොට අපි එක එකපාර කරමු මේ පැත්තට යද්දි ධන දෙක වෙනවා එතකොට 2p සමානයි 6යි 2යි 8යි 2p සමානයි 8යි මේ දෙක ඉවත් කරන්න p එක 2 ඉන්නේ ගුණ වෙලා එහෙනම් එයා ඉවත් කරන්න දෙපැත්තම අපි දෙකෙන් බෙදමු මේ දෙකට මේ දෙක කැපෙනවා p සමානයි 4යි හරිනේ හා ඊට පස්සේ මෙම රූප සටහනේ 0.1ක් අඳුරු කරන්නලු
බිංදුවයි දශම එක මගේ පුතේ මුලින්ම අපි බිංදුවයි දශම එක භාගයක් විදියට හදන් ඉමු. ඔයාලා දන්නව එක උඩින් ලිව්වා බෙදීමේ ඉරක් ඇන්දා. අපි දැන් 10 100 1000 නේ ලියන්නේ. දශම තිතට පස්සේ එක ඉලක්කමන් නිසා 10ට පස් එක ලියලා එක බිංදුවක් ගන්න. එහෙනම් 10යි. හරිනේ? හා. එහෙනම් 10න් එකයි මගේ පුතේ 10න් එකයි. මේකේ අපි බලමු මේ වගේ කොටු කීයක් තියෙද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. උඩත් 10ක් තියෙනවා යටත් 10ක් තියෙනවා. එහෙනම් ඔක්කොම 20ක්. මගේ පුතේ මෙයාව අපි හදාගමුද 20න් පංගුවක් වෙන විදියට. මේ භාගයට තුල්‍ය භාගයක් හදාගමු. මේ 10න් එකේ උඩයි 8යි 2ම. 20 දෙකෙන් ගුණ කරලා අපි ඒක 20ට හදාගමු. මේ දෙවරක් 10 20යි දෙවරක් 1 2යි 20න් 2යි. හරිනේ? හා. එහෙනම් 20න් නම් අපි පාට කරන්න ඕන මගේ පුතේ 2ක්. කොටු 2ක්. හරි නේද? හා. ඊළඟට අපිට කියනවා ඒ හා බී නගර දෙක අතර සැබෑ දුර කිලෝමීටර් 12ක්ලු. 1,950,000 පරිමාණයට ඇඳ ඇති සිතියමක එම නගර දෙක අතර දුර සොයන්නලු. එම නගර දෙක අතර දුර. හරි. පුතේ මේ 1,950,000 කියන එක අපි තේරුම දැනගන්න ඕන. මේකේ තේරුම තමයි මගේ පුතේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 50,000ක් පෙන්නනවා කියන එක. පුතේ සෙන්ටිමීටර් 50,000. අපි දැන් මේක හරවාගෙන යන්නකෝ. මට කියන්නකෝ සෙන්ටිමීටර් 100ක් නම් මීටර් කීයද? මීටර් 1ක්. එහෙනම් අපි මෙතන තියෙන මීටර් ගාන බලමුද? හරි. 1 මීටරේක සෙන්ටිමීටර් 100ක් නේ. එහෙනම් මෙතන තියෙන මීටර් ගාන හොයාගන්න අපි මේ තියෙන සංඛ්‍යාව 50,000 අපි 100ෙන් බෙදමු. එතකොට අග බිංදු දෙකට බිංදු දෙකක් ලැබෙනවා. එහෙනම් මෙතන ඉන්නවා 500යි මීටර්. මට කියන්න කිලෝමීටර් එකක් කියන්නේ මීටර් කීයද? 1 කිලෝමීටරයක් කියන්නේ මීටර් 1000ක් නේද පුතේ? එතකොට මීටර් 500ක් කියන්නේ කිලෝමීටර් කොච්චරද? 1000ක් කියන්නේ එකක් නම් 500ක් කියන්නේ කොච්චරද? 500ක් කියන්නේ භාගයක් නේද මගේ පුතේ? නම් කිලෝමීටර් භාගයක් තමයි මීටර් 500ක් වෙන්නේ. ඔයාලා කොතනදී හරි ගානකදී දැක්කොතින් 1,50,000 පරිමාණය කියන එක හොඳට මතක තියාගන්න. මේකේ තේරුම තමයි 1 කිලෝමීටරය සෝරි 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයක් පෙන්නනවා කියන එක තමයි මේකේ තේරුම. 1,50,000 කියන එකේ තේරුම තමයි 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා කිලෝමීටර් භාගය. එහෙනම් 1 කිලෝමීටරයම්ම 1 කිලෝමීටරයම්ම පෙන්නන්න සෙන්ටිමීටර් කීයක්ද? 1 කිලෝමීටරයම්ම පෙන්නන්න සෙන්ටිමීටර් 2ක් භාවිතා කරන ඕනේ. නොන්නෝකම මතක තියාගන්න. හරි. මෙහෙම තිබ්බොත් ගානක ටග් ගාලක මේක මතක් වෙන්න ඕන. 1,50,000 කියන්නේ 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයක් කියන එක පුතාලට මතක තියෙන්න ඕන පුතේ. එතකොට ගාන හදන්න හරි ලේසි. හරි. මේක තමයි ප්‍රොසෙස් එක. මේ විදිහට තමයි එන්නේ. හැබැයි ඔයාලට මේක මතක තියෙන්න ඕන. හරි. මගේ පුතේ සැබෑ දුර කිලෝමීටර් 12ක්. එහෙනම් කිලෝමීටර් 12ක් පෙන්වන්න නම් කොච්චර දුරක්ද? 1 කිලෝමීටරයකින් සෙන්ටිමීටර් 2ක් නම් කිලෝමීටර් 12ක් පෙන්වන්න දෙකෙන් ගුණ කරමු කිලෝමීටර් 12. එහෙනම් දෙවරක් 12 24. සැබෑ දුර කිලෝමීටර් 12 පෙන්වන්න අපි භාවිතා කරනවා පරිමාණ රූපවල සිටියමේ තියෙන නගර දෙක අතර දුර සෙන්ටිමීටර් 24. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. එක් ජ්‍යාමිතික හැඩතලයක් පමණක් යොදාගෙන කරනු ලබන ටෙස්ලාකරණයක් හඳුන්වන නම කුමක්ද? හරිම ලේසියිනේ. එක ජ්‍යාමිතීය හැඩතලයනේ. එහෙනම් පුතේ ශුද්ධයිනේනේ. ශුද්ධ ටෙස්ලාකරණය.
අපි හිතමු දැන් ජ්‍යාමිතිය හැඩතල එකට වඩා දෙකක් තුනක් භාවිත කරනනම් අපි කියනවා අර්ධ ශුද්ධ ටෙසලාකරණය කියලා. පුතාල තව 8 වසරේදී අලුතෙන්ම ඉගෙන ගන්නවා මතක ඇති සවිනි ගණව මේ බහුවශ්‍ය සවිනි බහුවශ්‍ය යොදාගෙන හදන සවිනි ශුද්ධ ටෙසලාකරණයනේ. එහෙම එකක් ගැන මෙතනදී කියන්නේ නැහැ. මෙතනදී කියන්නේ එක් ජ්‍යාමිතිය හැඩතලයක් පමණක්නේ. එනම් පුතේ ශුද්ධ ටෙසලාකරණය කියලා තමයි අපිට නම තියන්න වෙන්නේ. ඊළඟට කියනවා ළමයින් 7 දෙනෙකුගේ ස්කන්ධය 37 කිලෝග්‍රෑම්, 34 කිලෝග්‍රෑම්, 45 කිලෝග්‍රෑම්, ඊළඟට 43යි, 46යිලු. එහි ළමයන්ගේ මධ්‍යස්ථ ස්කන්ධය සොයන්නලු. මධ්‍යස්ථ කියන්නේ පුතේ හරි මැද ඉන්න කෙනා. හරි මැද ඉන්න කෙනා හොයන්න කලින් අපි මේ දීපු ඉලක්කන් ටික ලියා ගන්න ඕන. ආරෝහණයේ සිට අවරෝහණයට, ඒ කියන්නේ අඩු ඉලක්කමේ ඉඳන් වැඩි ඉලක්කමට ලියා ගන්න ඕන. හරි අපි ලියන් බලමුකෝ. 34 නේ මුලින්ම, 34. ඊළඟට 37. ඊළඟට පුතේ 40. ඊළඟට 43. ඊළඟට 45. හරි දැන් අපි බලමු කවුද මැද ඉන්නේ කියලා. මැදිස්ත්‍යා මෙයා මෙයා. හරි දෙපැත්තින් මේ විදිහට කපන් ගිහලා අපි බලමු මැද ඉතුරු වෙන්නේ කවුද කියලා. ආන්න 40 නේද? ආ එහෙනම් මැදිස්ත්‍ ස්කන්ධය වෙන්නේ 40යි කිලෝ ග්‍රෑම්. ඊළඟට 9 වෙනි ගාන 20.25 නැත්නම් 20.25 බෙදීම පහ අගය සරණද. ගොඩාක් දරුවන්ට දශම හරිය අමාරුයි. ඉතින් දශම ගැන හිතන්න එපා. ඔන්න අපි දශම අමතක කරා. 2025 න් ඉන්නේ ලබන අවුරුද්දනේ. ආ 2025 බෙදමු පහෙන්. හරි දෙකට පහේව නැහැ, 20ට පහේව 4යි. 4 වරක් පහ 20යි. 20න් 20ක් අඩු වරක් බිංදුවයි. දෙකට ගත්තා, දෙකට පහේව නැහැ බිංදුවයි. මේ පහ මෙතෙන්ට ගමු. 25ට පහේවා 5යි. 405ක් ඔන්නා. පුතේ දැන් මේ අපි ගාන හැදුවේ දශම අමතක කරලානේ. හරි බෙදන්න තිබුණු සංඛ්‍යාවේ දශම තිතට පස්සේ ඉලක්කම් දෙකක් නේ ඉන්නේ. එකයි දෙකක් නේ. එහෙනම් අවසාන උත්තරේ දශම තිතට පස්සේ ඉන්න ඕන ඉලක්කම් දෙකයි. 4.05. හරිනේ. හා 10 වෙනි ප්‍රශ්නය මම අද සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නය. මම දිගින් දිගටම වීඩියෝ දාන්නම් මේ පේපර් එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා පුතාල ටික ටික ගණන් හදන්න. එතකොට පුතාලට අවසානයේ ජනවාරි වලනේ අපිට විභාගෙන්නේ 3 වෙනි වාර විභාගය. එතකොට අපිට හොඳින් උත්තර ලියා ගන්න පුළුවන් ක්‍රමානුකූලව කරන් ගියාම. ඔක්කොම එකට කරන්න ගියාම ටිකක් අමතක වෙන ගතියක් එනවා අපේ දරුවන්ට. හරි ඒ සිට බීහි පිහිටීම මේ එන්න කුරෙන් කියන්නේ මොකද පුතේ? නෝත්. හරි උතුරේ සිට අංශක 40ක් ඊ යකුරෙන් කියන්නේ ඊස්ට් කියන්නේ නැගිනිහිර කියන්නේ. වේ මෙම දිශාව දල රූප සටහනක දක්වන්නලු ආනි. ඉතින් හරි ලේසිමි. ඔන්න උතුර ඉන්නවා. උපුල් ගන්නේ අපි පටන් ගන්නනේ. උපුල් ඊළඟ නැවේ. ඔයාලා දන්නවා ප්‍රධාන දිශා හතරක් තියෙනවනේ නේ පුතේ. නින් දෙකක් තමයි දීලා තියෙන්නේ. උතුරයි ඊසාන මැද ඉන්නවා. මෙතනින් ඉන්නවා නැගිනිහිර. උපුල් ඊළඟ නැවේ. කියන්නේ නැගිනිහිර. පුතේ හරියම මැදින් ඊසාන පිටින් අංශක 45යි අංශක 45යි. ඔයාලා දන්නවා මෙතන අංශක 90ක්නේ. හරි. එතකොට උතුරේ සිට අංශක 40ක් නේ. උතුරේ ඉඳන් අංශක 40ක් මේ පැත්තට. අපිට දල රූප සටහන නිසා අපි මෙහෙම ඇඳලා අංශක 40යි කියලා දාලා මේ පැත්තට කියලා වෙන්න මුදල සටහන. හරි නේ. හා අපිට කියන A සිට B හි පීඩීම A ඉඳන්. එතකොට A හා B කොහෙද ඉන්නේ? එතකොට පුතේ A ඉන්නේ මෙතන. හරිද? ඔන්න A ඉඳන් උතුරට අපි ඇඳ රේඛාවක්. A ඉඳන් අංශක 40ක් මේ පැත්තට තමයි B ඉන්නේ. හරිනේ. හරි.
අපි ඊළඟ ගණන් ටික පස්සේ සාකච්ඡා කරමු.